ස්වාමින්වහන්ස මට ටික දවසක ඉඳලා තියෙන ප්‍රශ්නයක් මේ මම අහන්නේ ස්වාමින්වහන්ස මම මේ ආ මේ සිල්මෑණි කෙනෙක්ද හරි රාගදේශ මොහ සිතුවිලි හඳුනාගෙන පොඩ්ඩක් මෙහෙම කරලා කතා කරන්න ආයෙන් එතකොට ආයෙත් රාගදේශ මොහ සිතුවිලි හඳුනාගෙන චතුරාරක්කා වඩාගෙන වඩාගෙන යනවනේ එතකොට මට දිගට දිගටම වඩාගෙන යනකොට මට හිතුණා මේ ඔකෝම කිකේ ඉන්නවට වඩා හොඳයි අනිච්චානුපස්සී වීරිත නිච්ච සංඥා පජාදී දුක්ඛානුපස්සී වීරිත සුඛ සංඥා පජාදී කියලා ඒ ටික ඔක්කොම කියාගෙන ගියා නම් හරි අනිත් අන්තිම ටික කියාගෙන වචන ටිකට කියලා නම් හරියන්නේ නැහැ ඒක තේරුම් අරගෙන තමයි ස්වාමීන් වහන්සේ තේරුම් අරගෙන මෙනෙහි කළොත් නම් වචන නොකියුවත් හරියටම අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන අනිසිතෝච විහෙරති නචකින්දි ලෝකේ උපාදීයති තේරුම් අරගෙන කිව්වා නම් මෙනෙහි කළා නම් හරි එහෙම තමයි ස්වාමින්වහන්ස මට දැනගන්න ඕනේ නැතිමේ මේ මම රැවටිලා වුණා විලාද ඒකට ආරම්භකයේකට ඕක එක පාට ගැලපෙන්නේ නැහැ මේක තේරුම් අරගෙන මේක දැනගෙන මේ හතර කමටහන් කරනකොට හිත පුරුදු වෙනවා පුහුණු වෙනවා හිත පදම් වෙනවා එහෙම දැන් ඔබේ හිත පදම් වෙලා තියෙන්නේ ප්‍රිය දෙයට ඇලෙන්න අප්‍රිය දෙයට ගැටෙන්න. දැන් ඔබ සතර කමඨහන් කරන්න පුරුදු වුණාම් පුහුණු වුණාම ඒකට හිත පදම් වෙනවා. අන්න ඒකට හිත පදම් වූ අවස්ථාවේ ඔබට මේ සතර කමඨහන් ඔක්කොම කර කර ඉන්න ඕනේ. අනිසිතෝච විහෙරති නචකින්දි ලෝකේ උපාදීති මෙනෙහි වුණ ගමම්ම සියලු උපාදානයන්ගෙන් මිදෙනවා. සමින්නස්තර මම නිවැරදිද කියලා දැනගන්න තමයි මට ඕනේ. ඔව් ඒක හිත පදන් වුණාට පස්සේ කළොත් නිවැරදි හිත පදන් වෙන්න ඉස්සෙල්ලා කිව්වොත් වැරදි වෙන්න පුළුවන්. හරි. සුපත්තිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රකෞසිල වෙන කියන මේ කාව්‍ය සංග්‍රහය ලියපු මේ කතුවරයා යම්කිසි අභිඥා ශක්තියක් සහිතව සිටියද දැන් 2000 ඒක වෙන්නත් පුළුවන් සමහරට නොවෙන්නත් පුළුවන් අපිට කියන්න බෑ හොඳ කතුවරු හිටියා කෞසිල වෙන ලිව්වේ රජ කෙනෙක්. රජ කෙනෙක් නේ. ඔව්. ඒක නිසා ඒ රජුරුවත් යම් උගත්කමක් ඇතුව මේ කෞසිල වෙන ලිව්වා. මේ ළඟ වෙන තිබුණු දඹදෙණියේ රජකල අර සාහිත්‍ය චක්‍රවර්ති පරාක්‍රමබාහු රජුරු තම කෞසිල වෙන ලිව්වා. උපවංශයේ 15 ලියලා තිබුණා කියලා මේ භූමියට උපවංශයේ 15 අවුරුදු 2500කට පස්සේ දියසේන කුමාරය එහෙම ලියලා තියෙනවා අතීතයේ යම් කාලික මේ ශාසනය මතුවෙන එක ත්‍රිපිටකයේ තියෙනවා ත්‍රිපිටකයේ වෙන නමකින් තියෙන දියසේන් ඒ කියන්නේ මේ ධර්ම දිය දහම් දිය එනවයි කියලා ඔව් එතකොට මේ ආදේශනා ප්‍රාතිහාර්ය වශයෙන් තවත් අය යෝග වැඩදී දීලා පාවිච්චි කරන අභිඥා ශක්තිය තියෙන අය ආදේශනා ප්‍රාතිහාර්ය හැටියට මගේම ගෝලියොත් ඕකලම් අදත් පාවිච්චි කරනවා අපිට කරන්න දෙයක් නැහැ අපිට වෙනස් කරන්න බෑ ඒගොල්ල කර්ම විකාර ගහගත්තොත් ගියා මේක අහගෙන මේ ධර්මය අහගෙන ඊට පස්සේ මිනිස්සු ටිකක් එකතු කරගෙන යම් ව්‍යාපාරයක් කරන්න වගේ මොන මොන හරි කරලා ප්‍රසිද්ධියට ප්‍රචාරයට ප්‍රතිලාභයට අර ආදේශනා ප්‍රාතිහාර්ය කරලා කටයුතු කරනවා ඔය අන්තර්ජාලයේ ගෞරවණීය සාමීනි අන්තර්ජාලයේ සැරිසරනවා මේ 2024 යම්කිසි විනාශයක් අගෝස්තු වල විතර වෙනවයි කියන්නේ. ඉතින් දැන් ඕකට විශේෂයෙන් සියලු විනාශයන්ගෙන් අපිට මේකෙන් ඔය සියල්ලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අපි හරියට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සතර කමඨාන් කරගෙන යනවා නම් අපි ශක්තියක් අලුතෙන් ගොඩනගනවා. මේ විශ්වයට අපි මෙත්තා කරුණා මුදිතා ශක්තියක් උපදිනවා. එතකොට අර යම් යම් විනාශයන් අපිට බලපාන්නේ වෙනස් කොටස් වලට බලපායි. දැන් අදත් ලෝකේ මේ වෙලාවෙත් නොයෙකුත් යුද්ධ තියෙනවා නොයෙකුත් ජල ගැලවීම් තියෙනවා සුනාමි තියෙනවා භූමිකම්පා තියෙනවා නාය යනවා නියඟ තියෙනවා දැන් නියඟෙන් අප්‍රිකාවේ භාගයක් විතර මේ දවස්වල සම්පූර්ණ බොහොම සාගතයක් ඇවිල්ලා කන්න බොන්න නැතුව ලක්ෂ කෝටි ගණන් මිනිස්සු දැන් කොහොම හිඟා ගන්න. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒක. ඒක ඒගොල්ලෝ කරගත්ත කර්මයක්. දැන් දකුණු පළාතේ අපි සුනාමි ඛේදවාචකයට මුහුණ දීලා ඉතින් කොහොම හරි බේරුණා. ඉතින් දැන් ওই වගේ දේවල් අන්තර්ජාලයේ සැරිසරනකොට ගෞරවනීය සාමීනි ඒවා ඉතින් මිනිස්සු අන්තර්ජාලයේ දැම්මට අපි ඒවා නිච්චසේ සුඛසේ අත්‍යසේ ගන්න ඕනේ නැහැ. ඕවත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා අපි අපේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕනේ. එතකොට අපිට අපේ නිවන අපි සාක්ෂාත් කරගන්නේ. සෝතාපන්න ඵලයට හරි පත්ුනොත් කොහොම හරි දවස් 7-8ක් ඇතුළත මොන දෙයකටවත් බය වෙන්න එපා. බය වෙන්න අවශ්‍ය නැහැ.
හැබැයි සෝතාපන්න ඵලයට පත් උනේ නැත්නම් බුද්ධ ශක්තියට අනුගත උනේ නැත්නම් ටිකක් බය වෙන්න ඕනේ මොකද සතර අපායෙන් මිදිරණ තියෙන නිසා බුවන්සේ දීර්ඝායුෂ